एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवनि दिगेरुमाय मोरगड़ महाता सुराम्या विमुक्ति बलनट यदि विमुक्ति दड़ी सत्कार एकके कामरेट दमाति बुने औदि विमुक्ति उन्ने निदागने हिमाली विमुक्ति की हिस अदरम इंदगेन ओगे हिस नुदु मसाज करमी उन्नाय ऐ हिस पिरीमेदि हिसागे नितम देसट बर करगने सुराम्य सिद्धिम दुटु वनम मोरगोट महाताट कीवाय मोरगोट महाताद हिमाली दिस बेलवी तरमक प्रसाद देखिनी मामे कमक ने दु दिकटम मसाज करान डॉक्टर कीवा मामे नारवलट ले एनकल मसाज करान कियला दें हेरला हिटिए ओलु अतगादी निदा गाते අවුරුද්දක් හිර වෙලා තිබ්බ ඔළුවනේ අයියට හොඳට සිහිය ආවා මාමේ ලොකු අයියයි මායි එක්ක හොඳට කතා කළා එහෙම කියද්දි හිමාලයේ දිනෙත් එත්තිය මේ බොරුවක් කරනවද නැතොත් හදවතේ ඇත්තම හැංගීමද කියා ඇයම දන්නේ නැත අයියේ සුදු අයියේ හිමාලි කතා කළේ ओगे पपोट अतत बाय विमुक्ति दिने तेरी अंत मटे मामाय नेंदा यवित चुट्टक कथा करन्नको ऐसा रिद्धीम विमुक्ति देखे अम्मा वय अम्मे अने ओयाट सनीप उनानी रत्तरान मं कोच्चर भये दहिटिये सुराम्यागे देनेति कंदुलु एगिरेन्नट विय है दिगटम विमुक्ति की मोहन अतगहवाय अदय अपे पपुअल्ट हुस्मा क्वेटुने मोरगोड़ माता कीवे हिमालय ओट इंदगान्नट पुटुवा गेनवी एंद अद्दरम तेबुआय अय्यटाय मे केल्लटाय दोस्सर महात्याटाय पिंदेन्न पोडी पुते ओयाव गोडगत्ते तुंदिना अय्या रसावेन पवा असुना ओयाव बलागन्न මේ කෙල්ල විශ්වවිද්‍යාලයටවත් ගියේ නෑ. අපි බත් කටක් කෑවේ නෑ. පන්සල් වලමයි. සුරම්යාගේ දෙනෙති එක දිගට කඳුළු ගලයි. දැන් දරුවට සනීපයිනේ නෝනා. හතුරෙකුගේ දරුවෙකුටවත් මෙහෙම වෙන්න එපා කියලා මං ඉල්ලුවේ. මොරගොඩ මහතා බැලුවේ හිමාලි දැසය. සාරිපටද ඉනේ ගසාගෙන ඇය උන්නේ සුරම්යාටත් මොරගොඩ මහතාටත් තේ හදමිනි ලොකු අයියා කෝදුව අයියා මේ දක්කවයි දුවවයි එකන් ඉන්න ගියා මාමේ අක්කත් අන්නනවා කෙල්ලට සතුට ඇති මල්ලිට පණනේ සුරම්යා කීවාය සුරම්යා දිගටම විමුක්තිය අතගාමීම උන්නාය එකපාර වැඩට බහින්න එපා බුක්ෂොප් එක තාය හොඳට බලාගත්තා ටිකක් නිවේ සැනසෙල්ලි අපි යමු හොඳද පොඩි පුතා සුරම්යා කියද්දි විමුති හිස වෙනුවේ පරිස්සම් කරගති උත්තේ දැන්නේ කොයි වෙලාවක අරකේයිද දන්නේ සුරම්යා සිතුවාය කාලද මගේ රත්තරන් තේගෙනෙද්දි සුරම්යා හිමාලයෙන් ඇසුවාය හිමාලි සිනාසුනාය මං රැවෙලා මොනවාරි කන්නම් නැන්දේ පේනව නේද අද පාන්දර 4යි නම් ගියේද්දි රැට ධනසිරිව තියන්නද දුව මොරකොඩ මාතා ඇසුවේ එපා මාමේ බෙහෙත් ටික වෙලාවට දෙන්න ඕන ඒවා පිට කෙනෙක්ට කරන්න බෑ මං ඉන්නවා ඇයි මේ කියන්නේ තමා පිට කෙනෙක් නොවන බවය මේ තරමටම තමාට කිට්ටුවේ ඇති මේ අලුත් ජීවිතේ තාමත් විමුක්තියට තේරුම් ගන්නට අමාරුය. එයාව දැක්කම මතක් වෙන්නෙම වර්ෂාව. ඔහු සිටුවේ ඔයා මාව බලන්න ඇවිල්ලත් නැහැ. ඒ ඇයි?
විමුති සිටුවේ. ඔයාට බෑ එහෙම මාව දාල යන්න. විමුති රෝහල් කාමරයේ සිට එසේ සිතන මොහොතේ වාෂා උන්නේ බෝධි පූජාව නිමවා ගෙදර එමිනි. උදේ පාන්දර සිටම ගින්දර තාච්චියේ ළඟ ඉඳගෙන මිරිස් පහේ බැද්ද නිසාද කෙල්ලගේ කකුල් ඇදුම් කයි. ඇයි මේ තරම් දුර පයින් පැමිණ හත්වට යම්ම කැරකි බෝධි පූජාව කළේ එහෙම අමාරුකම් තිබෙද්දීය. ඔහු වෙනුවෙන් කරන දෙයක් එසේ ආවට ගියාට කළ නොහැක. ඇයි කෙල්ලේ? වාෂාගේ විඩාබර මුහුණ දැක ප්‍රියංගද ඇසුවාය. නෑ ප්‍රියා, ඔබට අද අමාරුයි. පැය කීයක් පහේ බැද්දද? වාෂා සිනාසුනාය. ජීවිතය කියන්නේ ඒ දුක නම් ඒ දුක මං බාර ගන්නවා. මං විඳින්නේ මට උරුම දේ. ඒ උරුමේ දුකක් නම් මං මොනවා කරන්නද? කොහොම සැනසීමක් වින්ද දවසක් මතක නැත. ප්‍රියා, කෙල්ලේ අද වටහත යද්දී මට මොනාද වුණා වගේ වුණා. ඒ කිව්වේ කෙල්ලේ? එයාට සනීප වෙලත් ඇති. අයියට එහෙමම හිතුණා. අපි සුජාට එහෙට අරගෙන බලමු. අයියාව සමහර විට ගෙදර එකගෙනත් යයි. ප්‍රියංගද බලාගෙනම උන්නාය. කෙල්ල වෙලාවකට කියන දේ පුදුමාකාරය. සනීප වුණාම බව දාගෙන හොයයි. හොයාගෙන ඒ ප්‍රියා යන්නේ නැහැ. එහෙම කොහොම යන්නද ප්‍රියා? යන්නත් දවසක් එයි කෙල්ලේ. දැන් තනියම යන්නත් බෑනේ. එයාගේ පුතත් ඉන්නවනේ. වාෂා ඇහැලගස් අතරින් පූජා නගරය වෙත ඇවිදගෙන ගියේ ඔහු ගැනම සිතමිනි. ඔයා මාව හොයාගෙන එනවනම් තමා මං කැමති. එදාට මේ පපුවට සැනසීමක් තියෙයි. වාෂා සිතුවාය. ඒත් ප්‍රියා, එයා මන් ළඟට ආවත් ඉතින් එකපාර යා කොහොම මාව කියාගෙන ආදේ මගදී මෑට බිඳී ගියේ. එහෙම කොහොම කරන්නද? දරයකුත් ලැබිලා තියෙද්දි අයියේ වගකීම ගන්න ඕන. දෙයියම බල්ල මේ ප්‍රශ්න විසඳයි ප්‍රියා. නෑ කෙල්ලි, දෙයියන්ට ඒවා විසඳන්න බෑ. අයියේ ප්‍රශ්න විසඳන්න ඕන. එයා වෙනුවෙන් ඔබ විඳ දුක්ඛන්ද කවුරුවත් නෙමේ මායි දන්නේ. තව ටික කාලයක් ඒ දුක විඳිනවා. වෙන මොනවා කරන්නද? දවසක ඔහොම මේ පපුවට සැනසීම ගෙනෙනු ඇත. උඹට කෙල්ලේ ඉතින් අයියා ගාව ඉන්න අර බඩගෙන බය නැද්ද? ඉවරන වාෂා සිනාසුනාය. එහෙම කෙනෙක්ට මේ ආදරේ කඩන්න බෑ ප්‍රියා. එහෙනම් මේ ලෝකේ දෙයියෝ කියලා කෙනෙක් නැහැ. කවුද දන්නේ එහෙම කෙනෙක් ඇත්තටම ඉන්නවද කියලා? මෙච්චර පෞකාර වැඩ මේ ලෝකේ වෙන්නේ 33 කෝටියක් බලා ඉඳිද්දි. ප්‍රියංගද එහෙම සිතුවමුත් කීවේ නැත. අමාරුයි හිත හදාගෙන ජීවත් වෙන කෙල්ලගේ හිත බිඳිය නොහැක. බලමුකෝ අයර සනීප වෙලා නම් අපට දැනගන්න පුළුවන්නේ. චුට්ට දවසක් මෙහෙම ගිය දෙම් ප්‍රියා. ඉන්නවා තමා කෙල්ලේ. අපි මේ හෝටලේ කරගෙනමු. දැන් ලබන සතිය පටන් ගන්නවනේ. වාෂා ජීවිතය ගැන සිතුවේ එහෙමය. ඇගේ හිතේ සැනසීමකට තිබූ එකම දේ විශ්වාසයයි. මේ ආදරය ගැන උපන් අප්‍රමාණ වූ විශ්වාසයයි. අවුරුද්දක් වාට හිතන්න බැරුව තිබ්බා. ඒ සනීපුණම් පුළුවන්. මගේ විමුක්ති මට ආයේ ලැබෙනවා නම් ඒ පරණ විමුක්තිම වින්න ඕන. අලුත් විමුක්ති කෙනෙක් මට එපා. ඒ වර්ෂාගේ විශ්වාසයයි. පුතා ගොඩක් ලොකු වෙන්න කලින්
ඔයා එනවනම් හොඳයි. වයසා සිදුවා අය. ප්‍රියා, පුතා නේද අඬන්නේ? ගේ ලංවෙද්දි වයසා ගැස්සී කීවා අය. ඔව්, කොල්ලා තමයි. අනේ මොකද දන්නේ, වර්ෂා එහෙමම දිව්වා අය. ප්‍රියන් වදාගේ පපු ඇවිලීගෙන ගියාය. මේ කෙල්ලගේ ජීවිතේම තියෙන්නේ ඔයාගේ අතේ. ගෙට දුවන වර්ෂා දෙස බලා ප්‍රියන් වදා සිතුවාය. අනේ ඇයි අම්මේ? වර්ෂා දුවගෙන ආවේ දැවෙමින් මිනි. අම්මලාට එහෙමය. බඩගිනි වෙලාද කොහෙද පුතේ? හරි මගේ පැටියෝ, අම්මි ආවනේ. හරි හරි, සුදු මහත්තයාට බඩගිනි ආවද? අනේ වයිෂා එහෙමම බ්ලවුසේ බොත්තම පන්න සුදු තනේ පිටතර ගත්තාය. කොල්ලා ඉවසුමක් නැතුව තනේ පුරා මුහුණම ඇතිල්ලුවේ. බඩගිනි වෙලා අම්මේ, අද බෝධිය සෙනග. කොල්ලන්ට එහෙමය, බඩගිනි ආවිට වියරු ඇටෙයි. වර්ෂා තන පුඩුවගෙන පුතාගේ කටටම තිබ්බාය. ලෝකේ ඇති ලොකම සම්පත ලැබුණාක් මෙන් කොල්ලාය සූස් සූස් ගා උරන්නට විය. වර්ෂාගේ දිනෙත් එත්තීගෙන ගියේ. ප්‍රියන් වදාත් අම්මාත් බලා උන්නේ හූල්ලමිනි. ඇඟ හෝදලා හෙමනේ තිබ්බේ. චුට්ටක් වෙලා දඟල දඟල වුණා. පස්සේ අඬන්න ගත්තා. දැන් පූසා වගේ කිරි බොනවා. පුත්තුවම තමා, අම්මලාට නිවනක් නෑ. තනේ එල්ලිච්ච ගමන් අවුරුදු 3-4ක් පොයි. අනේ බීබුදෙන් අම්මේ, කිරි එරෙනකල් බීබුදෙන්. වර්ෂා ඇස් පියාගෙන කොල්ලාගේ හිස සිපගත්තේ දරු සෙනෙහසින් මිරිකී යත්තීය. අපේ ආදරේ පපුවට දුන්න දුකත් ඇති, මේකත් ඇති. ගේම ඉන්දියාප සුවඳයි අම්මේ. ටිකක් යහමින් කන්න, ඔය කිරි එරෙන්නත් එපැයි. එදා අම්මා හදපු කඩල පරිප්පු තෙම්පරාද වුණා හරි රහයි. නේද ප්‍රියා? මන් දියේ දාලා තියෙන්නේ, උණුවෙන් හදලා දෙන්නම්. කොල්ලා නින්දිනු තනේ උරයි. ඒ වටාම කිරි තැවරී ඇත. අනේ මෙහෙම ඔයාගේ පුතා පෙරේතයා වගේ කිරි බොනවා බලන්න ඔයා නෑනේ. වයසට සීවන්නේ විමුක්තිවමය. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.